අයිබෝන් සියලු දෙනාටම ඔන්න අද දවස්දී අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ PLC ඔන්ලයින් කෝස් එක සම්බන්ධව ඔයාලට පැහැදිලි කරන වීඩියෝ එකත් එක්කන් තමයි මේ වැඩ ඔක්කොම පටන් ගන්න. ඉතින් අපි කෝස් එකක් විදිහට අවුරුදු 6ක් තිස්සේ ප්‍රැක්ටිකලි ගම්පහ එපික් ආයතනයේ පවත්වපු PLC කෝස් එක අපිට බොහෝ දෙනා දුර බැහැර ප්‍රදේශවල ඉඳන් කතා කරනවා එන්න අපහසුතාවයක් තියෙනවා. එහෙම නැත්නම් කාර්යබහුල කෙනෙක් ඉන්නවා එන්න මෙතනට එන්න බැරි ප්‍රශ්නයක් තියෙන කට්ටියට අපි කෝස් එකක් විදිහට ස්ටාර්ට් කරනවා අපේ ඔන්ලයින් PLC කෝස් එක. ඉතින් මේ කෝස් එකට සම්බන්ධ වෙන්න කලින් මේ වීඩියෝ එක ඉතාමත් හොඳින් බලන්න. එතකොට ඔයාලට පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන ප්‍රශ්න හැම එකක්ම මේකෙන් निराකරණය වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි PLC සම්බන්ධව ඉගෙන ගන්නකොට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මැකනිකල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ කෝස් එක ඉතාමත් වැදගත්. ඒ වගේම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් ඉනෝවේෂන් කරන කෙනෙක්ට මේ කෝස් එක ඉතාමත් වැදගත්. එතකොට යුනිවර්සිටි එකේ ඉන්න ඉංජිනේරින් ස්ටෝන්ලට එතකොට ඒකේ මැකනිකල් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රිකල් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම ඉන්ඩස්ට්‍රි එකට යනකොට මේ කෝස් එක වැදගත්. ඒ වගේම කවුරු හරි දැන් බලාපොරොත්තු වෙනෝ නම් විදේශ රටකට යන්න, එහෙම නැත්නම් ජොබ් එකකට රට යන්න, ඒ කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේ ඔටෝමේෂන් ඉංජිනේරින් කියන කොටස ඉගෙන ගන්න එක වැදගත්. ඉතින් මේ හැම එකක්ම බලලා අපි ඊට ගැළපෙන විදිහට තමයි මේ කෝස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි කෝස් එකට ආවට පස්සේ ඒකේ කෝස් එකෙන් ඒකේ අවුට්පුට් එක මොන වගේද කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ගම්පහ ආයතනයේ එපික් ආයතනයේ අපි පවත්වන PLC කෝස් එකේ සාමාන්‍ය කෙනෙක් ආවට පස්සේ මුල්ම මාසෙදි ඉගෙන ගන්නේ ඩිජිටල් අවස්ථාවේ රිලේ අවුට්පුට් වලින් කරන මැෂින් සම්බන්ධව. ඒ කියන්නේ මොන මැෂින්ද? සාමාන්‍යයෙන් මෙන්න මේ කන්ටැක්ටර්ස් වලින් ඔයාලා ස්විච් කරලා පාවිච්චි කරපු මැෂින් තියෙනවනේ. ඒ කියන්නේ හයිඩ්‍රොලික්, හරි නියුමැටික්, හරි නැත්නම් ස්ටා ඩෙල්ටා 4 DC ආශ්‍රය කරගත්ත නිකන් 3 phase motors සම්බන්ධව ස්විචින් වෙන අවස්ථාවන් හරි ඔන්න ඔය දේවල් ටික රිලේ අවුට්පුට් ආශ්‍රය කරගත්ත මැෂින් අපි කන්වර්ට් කරනවා PLC වලින් වැඩ කරන්න. ඉතින් මෙන්න මේ PLC වලින් වැඩ කරන්න යනකොට අපි ඉගෙන ගන්න ඕන බේසික්ම අවස්ථාවේ ටයිමර්, කවුන්ටර්ස් මේ ආශ්‍රය දේවල් වල තියෙන ගණන් තමයි, එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් තමයි අපි මුලින්ම උගන්වන්නේ. එතකොට දැන් කෙනෙක්ට අවබෝධ වෙනවා මේ කෝස් එකේ මුල් ටිකේදී අපිට පුළුවන් හරි ලේසියෙන් මැෂින් එකකට මෙන්න මේ වගේ PLC එකක් යොදලා හරි ලේසියෙන් වැඩ කරන්න කියන එක අවබෝධ වෙනවා. ඉතින් අපි කොහොමද මේ ඔන්ලයින් කෝස් එකේදී මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ? ඇත්තටම දැන් ඔන්ලයින් කෝස් එකකට සම්බන්ධ වෙනව නම් කවුරු හරි කෙනෙක්, කාර්යබහුල කෙනෙක් මේ පිළිබඳ මූලික අවබෝධයක් තියෙන්න ඕන. මොකද එහෙමනේ, කියන්නේ PLC සම්බන්ධව නැති වුණත් ඉලෙක්ට්‍රිකල් හා මැකනිකල් සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. මම ඒකයි මේ වීඩියෝ එකක් විදිහට ඔයාලට ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව මොකුත්ම අවබෝධයක් නැති කිසිදු කෙනෙක් මේ කෝස් එකත් එක්ක රෙජිස්ටර් වෙන්න එපා. දැන් අපි කෝස් එකේ කොහොමද මාසයක් විතර යනකොට අවුට්පුට් එක කියන එක තමයි අපි මේ පැහැදිලි කරමින් යන්නේ. දැන් අපි හිතමු ඔයාලා මේ වෙද්දී රිලේ වලින් එහෙම නැත්නම් සාමාන්‍ය කන්ටැක්ටර්ස් වලින් එහෙම නැත්නම් ටයිමර්ස්, කවුන්ටර්ස්, ඉන්ඩස්ට්‍රියල් ටයිමර්ස්, කවුන්ටර්ස් පාවිච්චි කරන ප්‍රොජෙක්ට් එක ගොඩක් හොඳට PLC එකක් යොදලා ඒකට ෆීඩ්බැක් එහෙම අරගෙන ඉන්ටෙලිජන්ට් විදියට කන්ට්‍රෝල් කරන්න හදන්න පුළුවන්. හැබැයි ඔතනින් එහාට ගියපුවාම අපිට සිද්ධ වෙනවා මේක ටිකක් ස්මාර්ට් විදියට වැඩ කරන්න. එතකොට දැන් ස්මාර්ට් විදියට කොහොමද මැෂින් එකක් වැඩ කරන්න කියන එක gedere ඉඳන් ඔයාලට ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මම ඔයාලට පැහැදිලි කරනවා මෙන්න මේ වගේ HMI ආශ්‍රය කරගෙන. ඔයාලට මේ HMI ආශ්‍රය කරගෙන පැහැදිලි කරනවා කියන්නේ මේකෙන් අපිට පුළුවන් PLC කේ ඇතුලේ තියෙන memory bit එහෙම නැත්නම් data registry මේ හැම දෙයක්ම monitor කරන්න සහ control කරන්න. ප්‍රොජෙක්ට් එකක් කරනකොට මේ වගේ එකක් දාලා PLC එකක් දාලා තමන්ට කරන්න පුළුවන් නම් ඒ තියෙන තමන්ගේ හැකියාව, ඒ තියෙන ස්කිල් එක මේ සමාජයේ ලොකු වටිනාකමකට යන තැන. ඉතින් අපි කොහොමද මේ කෝස් එක ඉස්සරහට කරගෙන යද්දී PLC එකක්ම වැඩ කරද්දී එතනින් එහාට ස්මාර්ට් අවස්ථාවේදී එහාට යනකොට මේ ඇනලොග් සම්බන්ධව ඉගෙන ගන්න. මෙතන මේ තියෙන ඇනලොග් මොඩියුල් එක. එතකොට මේ තියෙන A to D කන්වර්ටරය. දැන් මේ කන්වර්ටරේට එන සිග්නල් එක ඔයාලා කොහොමද PLC එක ඇතුළට ගේන්නේ? ඒ PLC ඇතුළට ගෙනල්ලා කැලිබ්‍රේට් කරන්නේ කොහොමද? ඒක කොහොමද HMI එකට ගෙනියන්නේ?
මෙන්න මේ දේවල් අපි කෝස් එකේදී උගන්වනවා. එතකොට දැන් කෝස් එකට දැන් ඔන්ලයින් වල ගෙදර ඉඳන් ඉගෙන ගන්න ගමන් ඔන්න මම තව මතක් කිරීමක් කරනවා. දවස් 3ක් අනිවාර්යෙන් වර්ක්ෂොප් දානවා මේ කෝස් එකේදී. එතකොට කෝස් එක මාස 4ක් තියෙනවා රුපියල් 35000ක් වෙනවා. දවස් 3ක් අනිවාර්යෙන් අපේ ගම්පහ ලැබ් එකේ වර්ක්ෂොප් 3ක් ඔයාලට දානවා. ඉතින් ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. කාර්යබහුල කොච්චර වුණත් දවස් 3ක් අනිවාර්යෙන් එන්න පුළුවන් වෙන්න ඕන කෝස් එකට මෙතනට. ඉතින් අපි ඊගාව අවස්ථාව දැන් ටික ටික යනකොට ඇනලොග් ඉන්පුට් ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇනලොග් අවුට්පුට් ගැන ඉගෙන ගන්නවා. දැන් මේ ඇනලොග් ඉන්පුට් සහ අවුට්පුට් අතර අපිට ගොඩාක් ලොකු වැඩ කරන්න තියෙන PLC එකත් එක. ඒ කියන්නේ අපි කොහොමද ඇඩ්වාන්ස් PID ෆන්ක්ෂන් යොදන්නේ? එතකොට මේවා කැලිබ්‍රේට් කරන්නේ මේ දේවල් ක්‍රමානුකූලව උගන්වනවා. දැන් ඔහොම යද්දි කෝස් එකේ ටිකක් ඉස්සරහට යද්දි ඔයාලට ඕන වෙනවා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන 3 phase motors speed control කරන්න. එහෙනම් අපි ඒ සඳහා මොනවද පාවිච්චි කරන්න? එතකොට මම මේ සඳහා ඔයාලට උගන්වනවා මේ ක්‍රියාවලියේදී VFD සම්බන්ධව. එතකොට මේ VFD එක තියෙන control කරන හැම ක්‍රියාවලියක්ම analog signal එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටින් දෙන modbus communication එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් digital විදියට දෙන pulse එකකින් වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදයන් ඔයාලට උගන්වනවා. ක්‍රමානුකූලව ටික ටික ඉගෙනගෙන යනකොට අපේ වර්ක්ෂොප් එකටත් ඇවිල්ලා ඒ වගේ ප්‍රැක්ටිකලි වැඩ කරලා ගෙදර ගිහිල්ලා වැඩ කරනකොට ඔන්න ඔයාලට කන්ෆිඩන්ස් එකක් එනවා. රයිට් මට ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. මට මෙන්න මේ තැනට ඇවිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් කියන එක ඔයාලට මේක ගොඩ නැගෙනවා. එතකොට අපේ කෝස් එකට එන ගොඩක් කට්ටිය මෙතෙන් දෙන්නේ හරි දුර බැහැර ප්‍රදේශවලින් ඇවිල්ලා ඉගෙනගෙන එහෙම තමයි යන්නේ. ඒක ක්වොලිෆයිඩ් කට්ටිය එනවා. ඉංජිනේර්ස්ලා එනවා, ටෙක්නිෂියන්ලා එනවා. එතකොට ඉංජිනේරින් ස්ටෝන්ලා එනවා. ඉතින් මේ එන කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ප්‍රැක්ටිකලි වැඩ කරන හින්දා. හැබැයි ඔන්ලයින් කෝස් එකේදී ගෙදරින් මේ ඉගෙන ගන්න තියරි ටික එක දවසක් ඇවිල්ලා ප්‍රැක්ටිකලි මෙතන කරලා අනිවාර්යයෙන් යන්න ඕන. එහෙම වුණාම තමයි ඔයාලට කොන්ෆිඩන්ස් එකක් හැදෙන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් එකේ ගිහලා කොහොමද ඇප්ලයි කරන්න කියලා. දැන් මම ওই විදිහට දැන් කෝස් එක මාස 2.5 3ක කාලයක් දැන් ඔයාලට ඒ සාකච්ඡාව කරගෙන ආවා. එතනින් එහාට අපි කතා කරනවා සාමාන්‍යයෙන් අපි කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මෝෂන් කන්ට්‍රෝල් පැත්තට දාලා සෝ මෝටර්ස් ඔයාලට වැඩ ගන්න. මගේ ඊගව ඒ කියන්නේ ඔයාලට බලන්න පුළුවන් වීඩියෝස් තියෙනවා අපේ YouTube channel එකට ගිහිල්ලා ගොඩක් සර්ච් කරලා බලන්න අපි කොහොමද මේකේ කරන්නේ මේ සෝ මෝටර්ස් ආශ්‍රය කරගත්ත දේවල්. ඔය දාලා තියෙනවා යට link එකක්. ඒකෙත් ගිහින් බලන්න ඔයාලට වීඩියෝස් එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් course එක සම්බන්ධව. ඉතින් මේ course එක පටන් ගන්න කෙනෙක්ට මේක ආයෝජනය කරන්න තියෙන මුදල රුපියල් 35000ක මුදලක්. ඉතින් 35000යි මුදලට ඒ වගේ සිය ගුණයක මුදලක් ඔයාලට හොයන්න පුළුවන් දැනුමක් අපි ලබා දෙනවා. ඒ කියන්නේ වග කියනවා. ඒක තමයි විශේෂ වගකීමක් ගන්නවා. ඔයා ඒ කෝස් එකට ඇවිල්ලා මේ කරන දේවල් එළියට ගිහින් වැඩ කරනවා. ඉතින් අනිත් එක තමයි මේ අපි ඔයාලට දෙනවා වෙබ් ඇප් එකක්. එතකොට දැන් පළවෙනි ලෙක්චර් එක පටන් ගන්න තැන ඉඳලා අවසානයටත් ඊකින් කෝස් එක ඉවර වෙච්ච තැනින් එහාට යනකොටත් ඔයාලට වෙබ් ඇප් එක හරහා හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙබ් ඇප් එකෙන් තමයි ඔයාලගේ ෆෝන් එකකින් වෙන්න පුළුවන්, තමගේ ලැප්ටොප් එකකින් වෙන්න පුළුවන්. ඒ වෙබ් ඇප් එකෙන් ලොග් වෙලා ඔයාලට පුළුවන් අපේ කෝස් එක තියෙන දේවල් පරණ දේවල් නැවත නැවත බලන්න. එතකොට විශේෂ මතක් කිරීමක් මේ කෝස් එකට එකතු වෙන හැම කෙනාටම අපි වෙනමම එයා එළියට ගිහිල්ලා ප්‍රොජෙක්ට් කරද්දී එයාට අවශ්‍ය කරන බඩු ඔටෝමේෂන් අයිටම් අඩු මුදලට ලබා දීමේ ක්‍රියාවලියත් අපි සිද්ධ කරනවා. ඉතින් ලොකු චේන් එකක් තියෙනවා. මේ චේන් එකට එකතු වෙන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් අපි හම්බ වෙමු අපේ මේ එපික් කෝස් එකේ පළවෙනි ලෙක්චර් එකෙන් අපි හම්බ වෙමු. ඉතින් මේ මතක් කිරීම කරේ කෝස් එකෙන් කට්ටිය කෝල් කරලා අහන ක්‍රියාවලියත් එක්කම මේ කොහොමද අපි කෝස් එකට රෙජිස්ටර් වෙන්නේ, මොනවද තියෙන්නේ, මොන වගේ දේවල්ද වෙන්නේ, අපිට කරන්න පුළුවන් වෙන්නේ මොනවද, මෙන්න මේ වගේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තරයක් තමයි මම මේ දුන්නේ. ඉතින් තවත් කෙනෙක් මෙතන ඉන්නෝ නම් කෝස් එකට රෙජිස්ටර් වෙද්දී අපිට එකපාර මුදල් ගෙවන්න බෑ, අපිට සල්ලි නැහැ එකපාර ගෙවන්න. ඉතින් ඔයාලට හරි සරලයි මේ දාලා තියෙන නම්බර් එකට මිස්ටර් ලක්ෂාන්ට කතා කරන්න. එයා ඔයාලට හදලා දෙයි අපේ පේමන්ට් ගේට්වේ එකේ link එකක්. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් හැම නැත්නම් ඔයාගේ යාළුවෙකුගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ඔයාලට pay කරන්න පුළුවන්. මාසෙට රුපියල් පොඩි ගාණකට රුපියල් 2000කට වුණත් ඒ පේමන්ට් එක දාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපේ කෝස් එක සම්බන්ධ වෙන්නේ. ආයෝජනය කරන්න, එකතු වෙන්න. අපි මේක හරි පිළිවෙලට මුලින් ඉඳලා අගට කෝස් එක කරමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.